අටංග දේවප්‍රිය ලංකා ජනතා පක්ෂයේ භාණ්ඩාගාරික. මීට වසර 14කට උඩදී යුද්ධය නිමා කරපු අපේ රණවිරුව අද මම හිතන මුළු ජාතියට මමතක වෙලා තියෙනවා. රාජ්‍ය උත්සවයක් විදිහට අද සමරන්නේ ආණ්ඩුවෙන් විතරයි. ජනතාව අද මං හිතන්නේ කිසිම කෙනෙක් පොල්තෙල් පහනක්වත් දල්වලා ඒ රණවිරුවන්ගේ මියගිය රණු වෙනුවන් වෙනුවෙන් කිසිම උපහාරයක් දක්වා නැහැ. ඒ තත්ත්වයට අද සමාජය පත් කරලා තියෙනවා. අරගලයක් ඇති කරලා අරගලයෙන් ජනතාවගේ හිතේ තිබුණ මේ අදහස් රට ජාතිය වෙනුවෙන් තිබිච්ච මතවාද මේ සියලු දෙයක්ම පැත්තකට විසි කරලා අද හැම දෙනාම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි අද අපි සුළු පිරිසක් හරි මෙතනට එක්කව් වෙලා රට ජාති ආගම වෙනුවෙන් හිස් මස් ලේ ඇස් තමන්ගේ දරුවන් තමන්ගේ බිරිඳෑවරු තමන්ගේ මුළු ජීවිතෙම පරිත්‍යාග කරපේ රණවන් රණවිරුවන් සිහි කිරීම සඳහා මෙතනට පැමිණියේ. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඊයේ බොරැල්ල ප්‍රදේශයේ රාසමාණික මන්ත්‍රීවරයා සූදානම් කරලා තිබ්බ ඒ උත්සවය. ඇත්ත වශයෙන්ම කියනවනේ උත්සවය සදා අපි තමයි සහභාගී වුණේ. අපි තමයි මේ උත්සවය නැවැත්වීම සඳහා විරෝධතාවය ප්‍රකාශ කරේ. මොකද රාසමාණික මන්ත්‍රීවරයා ඒ වෙලාවේ කරේ උත්සවයක් නෙමෙයි. මොකද අපි වේලාසින් ඉඳන් මෙතන බලන් හිටියා පාදර්ලා, ඒ කියන්නේ පියතුමන්ලා පස් දෙනෙක් බොරැල්ල කනත්තය ඇතුළට ගිහිල්ලා බොරැල්ල කනත්තය ඇතුළේ ඉඳලා සාමාන්‍ය මේ වෙල්ල මුල්ලි වයික්කාල් වල මැරිච්ච ඒ දෙමළ ජනයා සීකරන මුවාවෙන් පාර්ට් වෙනවා. ඒගොල්ලන්ගේ දේශපාලන මාධ්‍ය නඩය එක්කව් වෙලා මේක චිත්‍රපටයක් විදිහට රූගත කරලා ඊළඟ ජිනීවා සාක්ෂ්‍ය වෙනු විදිහට තමයි මේක ලෑස්ති කරේ. අපි බලන් හිටියා මේක මොකද්ද වෙන්නේ කියලා. මම තමයි ඉස්සලාම ওই මැදට ගිහිල්ලා ওই ඉතිහා සංවිධායකින්ගෙන් ඇහුවේ මොකද්ද මෙතන කරන දේ කියලා. එතකොට එතන ඒගොල්ලෝ මාව අඳුරගත්තේ නැහැ. ඒගොල්ලෝ මට ප්‍රකාශ කරේ මෙතන අපි වෙල්ල මුල්ලි වයික්කාල් මිය ගිය රණවිරුව සීකරන්න කියලා. රණවිරුව සීකරනවා කියන්නේ එල්ටීටී ත්‍රස්තවාදී. අපි ජාතික සංවිධානයක් විදිහට කියනවා දකුණේ දේශපාලනය කරාට ජාතිවාදයේ වපුරන්න ආගම්වාදයේ වපුරන්න මේ රටේ සාමයට බාධා වෙන ආයෙත් කිසිම දෙයක් මේ දකුණේ හැව උතුරේ රටේ කරන්න තියන්න එපා. මොකද එයින් බැටකන්නේ අපේ ජනතාව. ඔය රාසමානික්ලන්ලා යාපනයේ ගිහිල්ලා දකුණේ මිනිස්සුන්ගේ ගුණ දොස් කියලා දෙමළ ජනතාව කුලප්පු කරලා ඒ මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා අපව යක්කු විදියට පෙන්වලා තියෙන්නේ. ඒ ජවනිකාවක් තමයි ඊයේ රූගත කරේ බොරැල්ල කනත්ත ඉස්සරහා පිට. එතන මොකද බොරැල්ල කනත්තේ කිසිම තැනක තිබ්බේ නැහැ. වෙල්ල මුල්ලි වයික්කාල් වල කිසි කෙනෙක්ගේ භූමි දාහනය කරපු තැනක් මම දැක්කා. ක්‍රිස්තියානි ආදානාගාරයේ යාපැති තිබ්බ පුරුෂ ටික ඔක්කොම ඒ ටික ෆොටෝ ගාලා ඒ ටික ඔක්කොම එකට කරලා එක නාට්‍යයක් හදලා ඊළඟට ජිනීවා වල ඊළඟ සාක්ෂ්‍ය විදිහට තමයි මේගොල්ලෝ ඔක්කොම රැස් කරේ. ඒ නිසා අපි කියනවා රාසමානික මන්ත්‍රීතුමාට ආයෙත් ඔය වගේ ජාතිවාදී දේවල් විතරක් මේ ලංකාවේ කිසිතැනම කරන්න තියන්න එපා. ඒ සඳහා අපිට කරන්න පුළුවන් සම්පූර්ණ මැදිවත් වීම අපි කරනවා කියලා. ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක්